ඉන්ඩස්ට්‍රී 2024 මෙවර පැවැත්වෙන්නේ දෙවැනි වරටයි. දකුණු ආසියාවේ විශාලතම කර්මාන්ත ප්‍රදර්ශනය වන්නේද මෙයයි. ප්‍රදර්ශනය කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක පරිශ්‍රයේදී පැවැත්වෙනවා. ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ හඳුන්වා දුන් සිලෝන් ප්ලාසා පරිගණකයේ දෝම ජනගත කිරීමද මෙහිදී සිදු වුණා. 2022 වසර ශ්‍රී ලංකාවේ ආර්ථිකමය වශයෙන් ඉතාම අපහසු වසරක්. ඒ අපහසු වසරේදී ශ්‍රී ලංකාවේ සියලුම කර්මාන්තකරුවන් විවිධ බාධක මැද ඉන්ධන නොමැති යුගයක, විදුලි බලය නොමැති යුගයක, අමුද්‍රව්‍ය රහිත යුගයක ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රය නගා සිටුවීමට කටයුතු කළා කියන කාරණය මං ඉතාම ගෞරවයෙන් මේ අවස්ථාවේ සඳහන් කරනවා. ඒ වෙනුවෙන් ජාතිය ප්‍රණාමය තම උත්සාහයෙන් නැගී සිටින ඒ කර්මාන්ත කරුවන්ට හිමි යුතු බව මං ඉතාම ගෞරවයෙන් සිහිපත් කරනවා. වත්මන් ජනාධිපතිතුමා රට කර්මාන්ත ඇමතිවරයා හැටියට රට කර්මාන්ත දියුණු කරන්නට ඇඟලුම් කර්මාන්ත පිළිබඳ විශේෂයෙන්ම අවධානය යොමුකොට, ඒ වගේම නිදහස් වෙළඳ ගිවිසුම් ඇතුළත් කරගෙන රටේ කර්මාන්ත ප්‍රවර්ධනය කරන්නට වෙළඳ කලාප ඇති කිරීමේ ප්‍රමුඛත්වයකින් කටයුතු කළ නායකයෙක්. රජය හැටියට අප කළ යුත්තේ රට කර්මාන්ත කරුවන්ගේ ඉල්ලීම ප්‍රධාන කරුණු දෙකක්. එක තමයි ප්‍රතිපත්තිමය වශයෙන් කිසියම් දිශානතියක් නිවැරදිව පවත්වාගෙන යන්නටයි කියන කාරණය. දෙවැනි කාරණය ඔවුන්ට අවශ්‍ය මූල්‍ය ශක්තිය ලබා දෙන්නට කියන කාරණය සහ ඉඩම් ලබා දීම කියන කාරණය පිළිබඳව ඔවුන්ගේ අවධානය යොමු වෙලා තිබෙනවා. මං හිතන්නේ රටක් හැටියට අපි ජාතියක් හැට අපි තුළ තිබෙන නිෂ්පාදන ශක්තිය විභව ඉදිරියට ගෙන යන්නට අපි රජයක් හැටියට කටයුතු කළ යුතුයි. ඒ කටයුත්ත මේ රටේ සුවහසක් කර්මාන්ත කරුවන් වෙනුවෙන් ජනාධිපතිතුමන් සමග අපි ඉටු කරනවා කියන කාරණය ඉතාම පැහැදිලිව මම මේ අවස්ථාවේදී සිහිපත් කරනවා. අද අපේ ආර්ථිකය ඇති වෙලා තියෙන තත්ත්වෙ දිහා බලනවා නම් අපි බංකොලොත් භාවයට ගියා. ඒත් අය බලාපොරොත්තු වෙන එන සති කීපය තුලදී ඇත්ත වශයෙන්ම එන සති අවසන් වෙනකොට අපිට බාගලට පුළුවන් වෙයි මේ රටේ ණය දුන්න රටවල් එක්ක ගිවිසුමකට එන්න. එතන ඉඳන් අපේ බංකොලොත් භාවයත් නැති වෙනවා. පුද්ගලික ණයකරුවන්ක සාකච්ඡා කිරීමත් ඊට වඩා ලේසි. එහෙනම් අවුරුදු දෙකකින් අපි මේක කළා තියෙන්නේ. බොහෝ හිතුව මේ කරන්න විශාල කාලයක් යයි කියලා. ඒත් අපිට එතනින් විතරක් සෑහීමකට පත්වෙන්න බැහැ. මේ වැඩ කටයුත්ත කරෑම් පස්සේ අපිට තියෙනවා මේ ණය ගෙවන්න කොහොමද. අපි කාලයක් ගත්තේ ණය අපිට ගෙවන්න තියෙනවා. අයි බලන්න 20-42 වෙනකන් කාලේ ලබා ගන්න. අපනයන ආර්ථිකයක් පත්වෙනවා නම් ඒකේ ප්‍රධාන තැන තියෙන්නේ නිෂ්පාදන කර්මාන්තය. නිෂ්පාදන කර්මාන්තයේ ඒ සඳහා ක්‍රියා කරන්නට තිබෙනවා. අපේ නිෂ්පාදන කර්මාන්තය අපනයන පැත්තට හරවන්නට තියෙනවා. එහෙනම් අපේ ආර්ථිකය තරඟකාරී විය යුතුයි. ජාත්‍යන්තර තරඟකාරීත්වයක් අපිට තිබෙන්න ඕමන. ඒ වගේම අපි ඩිජිටල් කරණයට යන නිසා ඩිජිටල් ආර්ථිකයක් බවට පත්වෙන්න තිබෙනවා. අපි net zero කරා යන නිසා හරිත ආර්ථිකයක් බවට පත්වෙන්න තිබෙනවා. ඉතින් මේ රාමුව තුළ තමයි අපේ වැඩ කටයුතු කරන්න තිබෙන්නේ. අපි දැන් තියෙන්නේ පළමුවෙන්ම තියෙන ව්‍යාපාරවලට විශේෂයෙන්ම කර්මාන්තවලට ඒ මාර්ගය යන්න උදව් උපකාර කරන්න. ඒ සඳහා තමයි අපේ පළමුව. එක රෑන් කවුරුවත් තරඟකාරීත්වයට එන්නේ නැහැ. එක රෑන් ඒක කරන්න බැරි වෙනවා. ඒතේ කරන ගමන් තමන් නැත්තම් අපනායනය කරන අනෙක් කර්මාන්තට උවමනා ඒ කොටස් සැපවීම. අපි ළඟ අල්ලපු රටේ ඉන්දියාවේ විශාල කර්මාන්ත දියුණුවක් දැන් සිදුවෙනවා. තමිල්නාඩු වල පමණක් විශාල එකක් සිදුවෙනවා. තමිල්නාඩු, මහාරාෂ්ට්‍ර, ගුජරාත්. ඒ ළඟට තියෙනවා තෙලංගාන, ආන්ද්‍ර, කර්ණාටක ඒ ප්‍රදේශවල. එනයි අපිට තියෙන්නේ මේ ළඟ තියෙන එකට අපිටත් එතෙන්ට එකතු වෙන්න තියෙනවා. ඒ වගේම අපිට අනෙක් ලෝකේ වෙනත් රටවල් එක්කත් වැඩකට චීන එක්ක කරන්න, ඉන්දුනීසියාවක් කරන්න, අග්නිදිග ආසියාවෙක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා පළමුවෙන්ම තියෙන්නේ ඔබේ කර්මාන්ත තරඟකාරී තත්වයකට ගේන්න. මේ සඳහා මුදල් වුවමන දැන් අපි සාකච්ඡා කරගෙන යන්නේ සංවර්ධන බැංකුවක් ඇති කරලා. 60 තිබුණා සංවර්ධන බැංකුව DFCC ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් කෝපරේට්. අපි 80 ආරම්භ කරා NDB නැෂනල් ඩිවලොප්මන්ට් බැංක්. ඒ පුද්ගලිකකරණයෙන් පස්සේ මේ දෙකම ඇත්ත වශයෙන්ම අපිට තියෙන වාණිජ බැංක්. ඒතයි මතක තියාගන්න ඕනේ මේ කාලේ මේ බැංකු නිසා තමයි කර්මාන්ත ඇතිකරේ. විශේෂයෙන් මේවා නොතිබුණා නම් ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ ඇඟලුම් කර්මාන්ත 200 සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා අලුත් බැංකුවක් ආරම්භ කරන්න ඉන්නේ. දෙවනුව ඒ අපිට ගන්න තියෙන තීන්දයක් අපේ පොලි අනුපාතය අපි අඩුවෙන් තියාගන්න තියෙනවා. මේ දෙකත් අපි ඉන්නේ උදව් කරන්න. ඒකම මේ වැඩ කටයුතු කරන්න විශාල ආයෝජනයට අපනායට ගෙනියන්න ආර්ථික කොමිසම අපි ඇති කරා. ඉකොනොමික් කොමිෂන්. අනික් ව්‍යාපාරිකයන්ට මධ්‍යම පරිමාණයේ සුළු ව්‍යාපාරිකයන්ට විශේෂයෙන්ම අපි අලුත් ආයතනයක් ඇති කරන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා.
ඒ තියෙන්නේ IDB ආයතනේ, NADA ආයතනේ අනික් සියල්ලම එකතු කරලා EDB එක සමග අපි එක ආයතනයක් ඇති කරනවා මෙයට සහයෝගය දෙන්න. ඒකට වමනාන විශේෂ විදේශ විශේෂඥයන් ගේන්න බලාපොරොත්තු වෙන. එහෙනම් මේක තමයි අපි ගෙනියන්න ඉන්න ප්‍රධානම වැඩසටහන කියලා මම කියන්න කැමතියි. අපිට වමනානම් බංග්ලාදේශ වගේ රටවලට ගිහින් එහේ නිෂ්පාදනය කරන්න. ඒ ගැනත් මම ආණ්ඩුව එක්ක බංග්ලාදේශ ආණ්ඩුව ගැන කතා කරනවා. අනාගතයේදී මියන්මා වගේ රටවල් කීපයක අවස්ථාත් ඇතිවේ. ඒවත් අපි අතහරින්න ඕමනා නැහැ. වෙනත් රටවලට ගිහින් නිෂ්පාදනය ඇති කරලා. ලංකාවේ නම් අපේ සමහර අයට සිරිතක් තියෙනවා. දියුණු කරන්න නෙමෙයි හැම එකටම උසාවියට දුවන්න. ඒකේ දියුණුව එන්නේ අපේ නීතිඥයන්ට විතරයි. මමත් තියෙනවා සමහරට මම නීතිඥ වෘත්තියේ හොඳ නැද්ද කියලා ඉන්නේ. ඕනෑයක් වුණොත් ඕනම සංවාදනයක් පටන් ගත්තොත් ගිහින් පටන් ගන්න උසාවිය. උසාවිය සංවර්ධනය කරන්න බෑ. අපේ ජාතික ප්‍රතිපත්ති අනුව ඉදිරියට යන්න. උත්සවයේ නලතුරු ඉන්ඩස්ට්‍රී 2024 කර්මාන්තේ ප්‍රදර්ශනයේ මහජනතාව සඳහා විවෘත කෙරුණා. මෙය කුටි 1307කින් සමන්විතයි. කර්මාන්ත ක්ෂේත්‍ර 25ක නියෝජිතයින් ප්‍රදර්ශනයට එක්ව සිටිනවා. අද ආරම්භ වූ ප්‍රදර්ශනය දින 5ක් පැවැත්වීමට නියමිතයි.